පෞගිය දවස අපි අධ්‍යයනය කළා දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳව ජේසුස් වහන්සේ කියන ලද කාරණාවන් පිළිබඳව. දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙතට මනුෂ්‍යයන් කැඳවීම තමයි අපට පැවරිලා තිබෙන සේවය. ඉතින් එදා ඊශ්‍රායල් ජනතාව පොළවේ තිබුණු භූමි ප්‍රදේශයක ගොඩනගන ලද රාජ්‍යයක් වෙතට පැමිණුණා. නමුත් ජේසුස් වහන්සේ අපව මීළඟ දෙවියන් වහන්සේගේ රාජධානියට කැඳවීම සඳහා උන්වහන්සේ පොළවට පැමිණුණා. දැන් මේ ක්‍රිස්තියානි ආගමක් බවට දැන් ලෝකයේ පුරා පත් වෙලා තිබෙනවා. කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගම කියලා තමයි හඳුන්වන්නේ. නමුත් ඇත්තටම ජේසුස් වහන්සේ පොළවට ආවේ අපිට ආගමක් ගැන කියන්නද? උන්වහන්සේ ආවේ ලෝකේ තියෙන ආගම් මදි නිසා තව ආගමක් ගැන අපිට කියලා යන්නද? උන්වහන්සේ පොළවේ ආගමක් බිහි කළාද? ජේසුස් වහන්සේ ආවේ මොකටද? මේ පිළිබඳව ඔබ සෑම කෙනෙක්ම දැඩි අවධානයක් යොමු කළ යුතුයි. එහෙම නැත්නම් අපේ ආකල්ප වැරදි අතකට හැරෙනවා. ඒ වගේම අප තුළ වැරදි අදහස් රෝපණය වෙනවා. අපි ලෝකේ ආකාරයට සමාන වෙනවා. ජේසුස් වහන්සේ ඇත්තටම පොළවට ආවේ තවත් ආගමක් දේශනා කරන්නද? ඒ ප්‍රශ්නට උත්තරේ මොකක් වුණත් වර්තමානයේ වෙනකොට සියලු කිතුණු සභාවන්, බොහෝ කිතුණු සභාවන්, බොහෝ කතෝලික සභාවන් ආගමක් බවට පත් වෙලා තියෙනවා. ලෝකේ විවිධ ආගම් ගැන ඔබ අහලා තියෙනවා. ඉතින් ක්‍රිස්තියානි ධර්මයත් එලෙස ආගමක් විදිහට මිනිස්සු පිළිගෙන තිබෙනවා. නමුත් ජේසුස් වහන්සේ ආවේ ආගමක් දේශනා කරන්නද? එහෙම නැත්නම් උන්වහන්සේ ආවේ මිනිස්යන්ව දෙවියන් වහන්සේගේ රාජධානිය වෙතට ගෙන යන්නද? රාජ්‍ය පාලනයක් ගැන කතා කරන පිණිස ජේසුස් වහන්සේ පොළවට පැමිණුණා. කොහෙද ජේසුස් වහන්සේ ආගමක් ගැන අපිට විස්තර කරලා තියෙන්නේ? කොහෙද ආගමික සංකල්පයක් ජේසුස් වහන්සේ බයිබලය තුල අපිට දේශනා කළේ? උන්වහන්සේ පොළවට පැමිණි කාලයේ උන්වහන්සේ සේවය කරන්න පටන්ගත් මුල්ම අවධියේ පටන් උන්වහන්සේ මොකක්ද කිව්වේ කියලා අපි පහුගිය දවසේ බැලුවා. උන්වහන්සේ සේවය කරන්නට පටන්ගෙන ගලීලයේ මුළුල්ලේ ඇවිදිමින් මිනිස්යන් නිදහස් කරමින් පසුතැවිලි වෙයල්ලා දෙවියන් වහන්සේගේ රාජධානිය ලංව තිබේ යයි කියා දේශනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ මොකද්ද කරන්න පටන් ගත්තේ? දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළඟයි, ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙතට හැරිලා එන්න කියලා මිනිස්සුන්ට කියන්න පටන් ගත්තා. මෙන්න මේකට තමයි ජේසුස් වහන්සේ ආවේ. එහෙම නැතුව පොළවේ වෙන ආගමක් හදන්න නෙමෙයි. ජේසුස් වහන්සේ ආගමක් දේශනා කළේ නැහැ. ඇත්තටම අපි මේ ආගමක් පසුපස යන සෙනගක් නෙමෙයි. අපිට මොකටද ආගමක්? අපි ආගම් අතහැරලා දැන් ඉන්නේ. දැන් මට ඉස්සර ආගමක් තිබුණා. හැබැයි මං ආගම් අතහැරලා දැන් දෙවියන් වහන්සේගේ රාජධානියට යන්න තමයි මේ සියල්ල කරන්නේ. ජේසුස් වහන්සේත් ආවේ පැරණි යුගයේ පැවති විවිධ ආගමික සංකල්ප බිඳහෙලන්න යුදෙව් ආගමක් බවට පත් වුණා ඒ කාලේ. හැබැයි ජේසුස් වහන්සේ කිව්වා නොබලා ආගමක් පසුපස යනවා. නොබලා ආගමික පූජකත්වයක් පසුපස යනවා. කවුරු කියපු දෙයක්ද නොබල මේ කරන්නේ? දෙවියන් වහන්සේව අදහපු යුදෙව් පූජකවරු ආගමික සංකල්ප පෙරදැරි කරගෙන යුදෙව් ආගමක් බවට පත් කරගෙන ඒකට රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන ඔවුන්ගේ සිද්ධස්ථාන හදාගෙන ඔවුන්ගේ පූජකවරු වෙනම පූජක ගෞරවය තත්ත්වයේ රාජ්‍ය වරප්‍රසාද ලබාගෙන වෙනත් ආගම්වල තත්ත්වයටම වැටුණා. එදා යුදෙව්වරු ඊශ්‍රායලයේ ජේසුස් වහන්සේ පැමිණි කාලේ උන්වහන්සේ ඇවිල්ලා මොකද්ද කියන්නේ? මම පැමිණුනේ නුඹලට ආගමක් ගැන කියන්න නෙමෙයි,
Mamavi Devian Vahansege Rajyata Nubalava Kendavana Pinisa. Mamavi Metana Tava Palliyak Hadanna Nemeyi. Metana Tava Agamika Siddhasthanayak Godana Ganna Nemeyi. Metana Aave Nubalata Tavat Anda Edahillak Deela Yanna Nemeyi. Meelanga Devian Vahansege Rajadhaniyata Athul Vena Vidhiya Kiyala Denna. Mona Rajadhaniya Ganada Me Jesus Vahanse Kiyanne. Eka Obata Dakinna Puluwan Daniel Pote Devana Parichchede. Daniel Visin, Nebuchadnezzar Visin, Dakina, Matu Anagate, Siduinate, Anakarna, Pilibanda, Sihine, Vistarakarano, Mokada Nebuchadnezzar, Dakina Sihine, Ohu Dakina, Vivida, Deval Valin, Sadunu, Mati, Evagema Lokad, Yakad, Pital, Adi, Deval Valin, Hadinu, Pratimavak, E Katava, but Daniel Pote, Devana Pariche, the Kiola Balan Pulang, who may Sihine Kindutua, Babyloni, Rajatuma, who may Sihine Arte, Terungan, Beru City, the Daniel, he Arte, Vister Kaladuna, he Arte, Mukak the Kiela, Daniel Pote, Devana Pariche, the Liatibeno, Eke Vister Kerna de Tamai, may Polave, Rajadani Pahak, Behivender Niamitai. ඒ රාජධානි පහම මනුෂ්‍ය ශක්තියෙන් ගොඩනගන රාජධානි මිනිස්සු විසින් දානියෙල් 2:37 ඉඳලා ඔබ ඒක කියවලා බලන්න පුළුවන් දානියෙල් දැන් විස්තර කරන රජතුමා දැකපු සිහිනය ඒ දැකපු සිහිනය දානියෙල් අර්ථ දක්වනවා ඒක ඔබට දානියෙල් 2:36 ඉඳලා බලන්න පුළුවන් ඔබ දැකපු සිහිනේ අර්ථය රජු ඉදිරියේ කියන්නෙමු රජුරුනි ඔබ රජවරුන්ගේ රජය මක්නිසාද ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට මේ රජකම ලබා දුන්නා කියලා දානියෙල් විස්තර කරනවා ඒ වගේම මනුෂ්‍ය පුත්‍රයන් වසන සෑම තැන්වලම සිටින වනමූර්ගයන්ද ආකාශ පක්ෂීන්ද ඔබ අතට දී ඔවුන් සියල්ලන් කෙරෙහි ඔබ ආණ්ඩුකාරයා කළසේක රත්රන් හිස නම් ඔබය ඔබට පසුව ඔබට වඩා පහත් වූ වෙන රාජ්‍යයක්ද ඉන්පසුව මුළු පොළව කෙරෙහි ආණ්ඩු කරන්නා වූ පිත්තල වැනි වූ තුන්වෙනි රාජ්‍යයක්ද නැගී එන්නාහ. ඉතින් මේ දැකපු සිහිනේ අර්ථය දානියෙල් විස්තර කරද්දී ඔහු කියනවා මේ විදිහට දැකපු රත්රන් හිස තමයි ඔබ මේ පාලනය කරන බබිලෝනි රාජ්‍යය. ඊළඟට තව රාජධානි හතරක් පැමිණෙන්න නියමිතයි. ඔබගේ රාජධානීන් පසුව තවත් බලය අඩු රාජධානියක් පැමිණෙනවා. ඊට පස්සේ මුළු පොළොව තලය පාලනය කරන ආණ්ඩුවක් වන රාජධානිය පැමිණෙනවා. සතරවෙනි රාජ්‍යය යකඩමින් බලවත් වන්නේය. මක්නිසාද යකඩ සියල්ල පොඩි කරන සුලිය. යකඩෙන් සුණු කනන්නාක් මෙන් ඒ රාජ්‍ය ඒ සියල්ල පොඩි කර සුණු කරනවා ඇත. මේ විදිහට දැකපු සිහිනේ අර්ථය අනුව පොළව පාලනය කරන ප්‍රධාන රාජධානි පහක් පොළවට පැමිණෙන්නට නියමිතයි. මේ පැමිණෙන්නට නියමිත ප්‍රධාන රාජධානි පහෙන් පසුව සිදුවෙන්නට යන දේ ඊළඟට ඒ සිහිනය තුල දෙවියන් වහන්සේ බබිලෝනි රජතුමාට විස්තර කරනවා. ඒකේ අර්ථය දානියෙල් මේ විදිහට විස්තර කරනවා. දානියෙල් 2:44 ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලක නැති නොවන්නා වූ රාජ්‍යයක් පිහිටුවනසේක ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්හරිනු ලොලබන්නේය අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවී ඇවිත් යකඩද පිත්තලද මැටිද රිදීද රත්රන්ද පොඩි කරනවා උඩු ඔබ දුටු සෙයින් ඒක ඒ සියලු රාජ්‍යයන් පොඩි කර නැති කරන්නේය එයද සදාකාලෙටම පවතින්නේය දානියෙල් සිහිනය විස්තර කරනවා ඔබ දුටුව විදිහට මතු අනාගතයේ මේ පොළවේ පහළ වෙන්නට යන රාජධානි පහක් පිළිබඳව මේ සිහිනේ විස්තර කරනවා මිනිසයන් විසින් පාලනය කරන එම රාජධානි පහෙන් පසුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය අවසානයේ පැමිණෙන විදිහ ඔබ මේ සිහිනෙන් දැකලා තිබෙනවා කියලා දානියෙල් විස්තර කරනවා කියන මේ රජතුමා බබිලෝනිය කියන අධිරාජ්‍ය පැවති කාලේ මේ සිහිනය දුටුවා. පළමු වන රාජධානිය තමයි බබිලෝනිය අධිරාජ්‍ය. ඉන් පසුව පැමිණුණා පර්සියානු අධිරාජ්‍ය. ඉන් පසුව මීළඟට තව අධිරාජ්‍යයන් කිහිපයක් ආවා. ඔක්කොම අධිරාජ්‍යයන් පහක් විසින් ග්‍රීසිය, ඒ වගේම රෝමය ආදී අධිරාජ්‍යයන් පොළව පාලනය කරනු ලැබුවා.
දානියෙල් අන්තිමට විස්තර කරන දේ තමයි මේ කියන රාජධානි පහෙන් පසුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය මුළු පොළව කෙරෙහි බලය පවත්වන්න පටන් ගන්නවා. මේ ඔබ දැකපු මේ අනෙකුත් රාජ්‍යයන් සියල්ල මනුෂ්‍යයන් විසින් මනුෂ්‍ය රජවරුන් විසින් බලහත්කාරයෙන් පොළවේ ගොඩනගෙන රාජධානි. නමුත් මේවායේ බලය බිඳ වැටෙනවා. මේවායේ ක්‍රියාව නතර වෙනවා. අවසානයේ ඔබ දැක්ක සිහිනේ ප්‍රකාරයට දෙවියන් වහන්සේගේ රාජ්‍ය පොළවට පැමිණෙනවා. දැන් අන්න ඒ අවසාන වශයෙන් පොළවට පැමිණිලා සදාකාලෙටම ආණ්ඩු බලය රාජ්‍ය පාලනය ලබා ගන්නවා කියලා කියපු දෙවියන් වහන්සේගේ රාජධානිය ගැන මිනිස්යන්ව දැනුවත් කරන්න, මිනිස්යන්ව ඒ වෙතට හරව ගන්න, මිනිස්යන් වෙතට එම රාජ්‍යයේ මහිමය රැගෙන එන්න තමයි ජේසුස් වහන්සේ පොළවට ආවේ. කලින් තිබුණු රාජධානි පහ වගේ තව රාජධානියක්. හැබැයි ඒක ටිකක් වෙනස්. වෙනස තමයි මොකක්ද මේ 44 වන පදේ කියන්නේ. ඒ රාජධානිය කිසි කලක නැති වෙන්නේ නැහැ. ඒ වගේම ඒකේ ආණ්ඩුව, ඒ කියන්නේ පාලන බලය අන්සෙනගකට අත්හරින්නේ නැහැ. ඒකේ පාලන බලය තිබෙන්නේ දෙවියන් වහන්සේගේ අතේ. ජේසුස් වහන්සේ තමයි එම රාජ්‍යයේ රජතුමා. සදාකාලෙට කොච්චර කල් ගියත් ඒ රාජ්‍යය බිඳ වැටෙන්නේ නැහැ. රාජධානියක් ගැන මේ උගන්වන්න ජේසුස් වහන්සේ ආවේ. දැන් කොහෙද ජේසුස් වහන්සේ ආගමක් ගැන කියලා තියෙන්නේ? ඒක නිසා තමයි එවකට හිටපු සමහර අය හිතුවේ මේ රෝම අධිරාජ්‍ය බිඳවට්ටලා රෝම රාජ්‍ය පාලනය තමන් අතට අරගන්න ජේසුස් වහන්සේ ආවා කියලා. නමුත් ඇත්තටම ජේසුස් වහන්සේට අවශ්‍ය වුණේ රෝම අධිරාජ්‍යය ලබන්න නෙමෙයි, මුළු පොළවේ දෙවියන් වහන්සේගේ රාජධානිය ස්ථාපනය කරන්න. එම නිසා යොහාන් පොතේ 8 පරිච්ඡේදය එහි විස්තර කරනවා, මම මේ ලෝකයෙන් නොවේ, මම මේ ලෝකයේ රාජ්‍යයකට අයිති නෑ. ඒ කොටස පෙරල ගන්න. යොහාන් 8 පරිච්ඡේදය 23 පදය. ජේසුස් වහන්සේ කියන විදිහට උන්වහන්සේ මේ ලෝකෙට අයිති නෑ. මිනිස්සු ඇවිල්ලා ඇහුවා, ඔබගේ හැසිරීම, ඔබ කරන ක්‍රියාවන් වෙනස්, ඔබ කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ, ඔබ මොනවා ගැනද මේ කියන්නේ කියලා ඇහුවම උන්වහන්සේ කියනවා, මම පැමිණ සිටින්නේ ඉහළින්, නුඹලා පහළින්, නුඹලා මේ ලෝකයෙන් වන්නොහුය, මම මේ ලෝකයෙන් නොවෙමි. ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? ඔයාලා මේ ලෝකේ රාජධානිවල කට්ටිය. එදා ඊශ්‍රායලේ රෝම අධිරාජ්‍යය යටතේ තිබුණේ. ඉතින් ජේසුස් වහන්සේ කියන ඔයාලා අයිති රෝම අධිරාජ්‍යයට. ඔයාලා ඊශ්‍රායලේ තමයි ඉන්නේ. ඒ වුණාට ඊශ්‍රායලයට එවකට රෝම අධිරාජ්‍යයට වහල් වෙලා තිබුණා. මේ නිසා ජේසුස් වහන්සේ කියන නුඹලා පහලින්, මම ඇවිල්ලා ඉන්නේ ඉහළින්, නුඹලා මේ ලෝකේ රාජ්‍යයකට අයිති, නමුත් මම මේ ලෝකේ රාජ්‍යයට අයිති නෑ. මම ඇවිල්ලා ඉන්නේ ඉහළින්. මාව අයිති දෙවියන් වහන්සේගේ රාජ්‍යයට. ඒක හරියට වෙනම රටක කෙනෙක් තවත් රටකට ගිහිල්ලා කතා කරනවා වගේ දෙයක් ජේසුස් වහන්සේ මේ කියන්නේ. දැන් ඔබ හිතන්න, වෙන රටකින් ලංකාවට කට්ටියක් ආවා කියලා. ඇමරිකාවේ කෙනෙක්, ඇමරිකාවේ ඇමති කෙනෙක් හරි, ඇමරිකාවේ ඉන්න ප්‍රධාන අධිපතියෙක් ලංකාවට පැමිණෙනවා. ලංකාවේ අය අහනෝ, ඔයා අපේ ක්‍රමයට ඇයි හැඩ ගැහෙන්නේ නැත්තේ? ඔයා අපි කරන විදිහට නෙමෙයිනේ කරන්නේ. ඔයාගේ අදහස් වෙනස්. ඔයා කිසි දෙයකට ඒ හැටි බයක් සැකයක් නැහැ. ඔයා මේ ප්‍රශ්න දිහා බලන විදිහ වෙනස්. ඔයා ධනවත්, ඔයා බලවත්, ඔයා ශක්තිමත්. ඔයා අපිත් එක්ක හිටියට ඔයා ඇයි වෙනස් කියලා ඇහුවම එයා අපිට කියාවි, ඔයා ලංකාවේ කෙනෙක්, මම ඇවිල්ලා ඇමරිකාවේ අධිපතියෙක්. නිකමට හිතල බලන්න, ඇමරිකාවෙන් ලංකාවට අධිපතියෙක් එන. ඔයාලගේ යුද හමිදා හමුදාපතිවරේ කරියේ ඇමති කෙනෙක් හරි ලංකාවට එනවා.
the Lanka Minisu iting vivida prashna wala me ratawal deka nikang api sansandane karala balamu mokadda tattwe kiyala nikang mam me kiyanne da meeta wada wenas me kathawa haba nikamata obata therum ganna me balanna da Lanka Minisunta tiyena parajita manasikatwayak Lanka Minisunta arthika prashna godak tiyena Lanka Minisunta nidahasak kiyala deyak na ඔවුන්ට දේශපාලනික නිසි ගෞරවයක් තත්වයක් සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. ඉතින් ඔවුන්ගේ මනස වහල් වෙලා ගොඩක් දුක්බර තත්වයක තමයි ලංකාවේ බහුතරයක් මිනිස්සු ඉන්නේ. ඒ අතින් ඇමරිකාව, කැනඩාව වගේ රටක මිනිස්සෙක් ආවොත් දැන් මේ ලෝකේ ක්‍රමය අනුව මම ඔයාලට කියන්නේ. ඒගොල්ලෝ ටිකක් මානසිකව නිදහස්. ඒගොල්ලන්ගේ රජයන්නේ මිනිස්සුන්ට සලකනවා. ඒගොල්ලන්ගේ රජයෙන් ඒගොල්ලන්ව බලා ගන්නවා ඒගොල්ලන්ට බයක් සැකක් නැතුව අලුතෙන් දේවල් කරලා නිදහස තියන ඒගොල්ලන්ට ඉතින් ඒගොල්ලෝ හිතන පතන විදිය ඒගොල්ලන්ගේ මනස වැඩ කරන විදිය ඔක්කොම වෙනස් ඒගොල්ලෝ අධ්‍යාපනය ඒගොල්ලන්ගේ ධනවත්භාවය ඒ ඔක්කොම වෙනස් ඉතින් එහෙම කෙනෙක් ලංකාවට ආව කියලා හිතන්නකො ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ ලංකාවේ සාමාන්‍ය සමාජය එක්ක ගැවසෙන්න ගත්තොත් ඒගොල්ලන්ට ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට එවැනි කෙනෙක්ව තේරුම් ගන්න අමාරු වෙනවා. ඉතින් ලංකාවේ කට්ටිය අහයි ඇයි ඔයා කොහොමද මෙහෙම කිසි දෙයක් ගැන ගාණක් නැතුව ඉන්නේ? ඔයා කොහොමද මෙහෙම වත්පොහසත් උනේ? ඔයා කොහොමද මෙහෙම ශක්තිමත් හිතකින් ඉන්නේ? ඔයා ඇයි අපි වගේ රජයට බණින් නැත්තේ? ඔයා ඇයි අපි වගේ උද්ඝෝෂණවලට එන්නේ නැත්තේ? ඔයා ඇයි අපි වගේ කලකිරිලා පැත්තකට වැටලා ඉන්නේ නැත්තේ? එයා කියයි මම මෙහෙ කෙනෙක් නෙමෙයි. ඔයාලා ලංකාවේ මම ඇවිල්ලා කැනඩාවේ. එහෙම නැත්නම් මම ඇමරිකානු ජාතිකයෙක්. මම ඇමරිකාවේ අධිපතියෙක්. ඉතින් මම එහෙන් ඔයාලා මෙහෙන්. ඔයාලගේ සමාජ තත්ත්වය මේක. ඔයාලගේ රාජ්‍යයේ ස්වરૂපය මේක. ඔයාලගේ රාජ්‍යය ධර්මිෂ්ඨ නැහැ. නමුත් අපේ රටවල්වල යම් තාක් දුරකට හොඳ තත්ත්වයක් තිබෙනවා කියලා එයා කියයි. ඔබට පැහැදිලිද මේ කියන කතාව? ජේසුස් වහන්සේත් ඇවිල්ලා මෙන්න මේක කියන්නේ. මේක මේ මහා අමාරුවෙන් තේරුම් ගන්න ඕන දෙයක් නෙමෙයි. උන්වහන්සේ කියනවා මම මේ රාජ්‍යෙන් නෙමෙයි. මම අනිත් රාජ්‍යෙන්. නොබල ඇමරිකාව වුණත්, කැනඩාව වුණත්, ලංකාව වුණත් අපි ඔක්කොම මේ පොළවේ රාජ්‍ය පාලනය යටතේ ඉන්නේ. හැබැයි ජේසුස් වහන්සේ ඊට හාත්පසින්ම වෙනස් තැනකින් ඇවිල්ලා උන්වහන්සේ කියනවා මම මේ පොළවේ කිසිම රාජ්‍යයකට සම්බන්ධ නැහැ. මම රෝම අධිරාජ්‍යෙත් නෙමෙයි, මම ඇමරිකාවෙත් නෙමෙයි, මම යුරෝපීය අධිරාජ්‍යයකත් නෙමෙයි. මේ පොළවේ පාලනයන් කොහේ මොනව වුණත් අධර්මිෂ්ටයි, පාපය වැඩි. දැන් ඇමරිකාව, කැනඩාව වගේ යුරෝපීය අනෙකුත් රටවල් වුණත් ඒ රටවල්වල පාපය උත්සන්න වෙලා ඒ මිනිස්සුන්ගෙනුත් ගොඩාක් අය ප්‍රශ්නවලට මේ වෙනකොට මැදි වෙලා ඉන්නවා. ඉතින් ලෝකෙට ජේසුස් වහන්සේ ඇවිල්ලා කියන දේ තමයි මම දන්න වෙන රාජ්‍යයක් තිබෙනවා. නුඹලා පහතින් මම ආවේ ඉහලින්. නුඹලා මේ රාජ්‍යේ මම මේ රාජ්‍යේ නෙමෙයි. මම දෙවියන් වහන්සේගේ රාජ්‍යේ. බලන්න ජේසුස් වහන්සේ කියන කතාව. යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 19. ඒ කොටස වෙත අවධානය දෙමු. ඒකේ ජේසුස් වහන්සේ කියන දේ තමයි. ඒ වගේම එතෙන්ට පොඩ්ඩක් යන්න කලින් මේ බලන්න 23 වෙනි පදයේ ඉඳලා 15ට අපි නැවත කියවමු. නුඹලා මේ ලෝකෙන් වන්නහුය, මම මේ ලෝකෙන් නොවෙමි. එහෙයි නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කියමි. ඉතින් ජේසුස් වහන්සේ කියනවා නුඹලා මේ පොළවේ. ඒක නිසා මේ පොළවේ ක්‍රමය අනුව නුඹලාගේ පාපයන් නිසා මරණය පැමිණෙනවා. නුඹලා මැරෙනවා. නුඹලට සදාකාලික ජීවිතයක් නැහැ. නුඹලා විනාශයට යනවා. නමුත් මා තුල සදාකාලික ජීවිතය තිබෙනවා. ඒ වගේම මම නුඹලට විශේෂ දෙයක් කියන්න ඇවිල්ලා ඉන්නේ. මට තියෙන දේවල් ටික පෙන්නලා යන්න විතරක් ආව නෙමෙයි, ඒ වගේම වෙන දේකුත් තිබෙනවා. එහෙයින් නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතයි නුඹලාට කියමි. මක් නිසාද? ඒ මමයයි නුඹලා විශ්වාස කළොත් මිස, නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක. උන්වහන්සේ කියන මොකක්ද? පොළවට එන්න හිටිය ගැලවුම් කාරයා, ඒ තැනැත්තා නුඹලා බලාපොරොත්තුෙන් හිටපු කෙනා, මම යැයි නුඹලා විශ්වාස කළොත්
නුඹලාටත් මාතුල තිබෙන ජීවනය තිබෙනවා. නුඹලාටත් මම කියන රාජධානියට ඇතුල් වෙන්න පුළුවන්. නුඹලාටත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වරප්‍රසාද ලබන්න පුළුවන්. මේක මහා අමුතු ධර්මයක් නෙමෙයි. මේක මේ භාවනා කරලා වනගත වෙලා බවුන් වඩලා ධාන මට්ටම් වලට ගිහිල්ලා කරන්න ඕන දෙයක් නෙමෙයි. උන්වහන්සේ ඉතා සරල දෙයක් කියනවා අපිට. මම ආව වෙනත් රාජ්‍යයකින්. නුඹලා මේ පොළවේ රාජ්‍යයක. මම වෙන රාජ්‍යයක. ඒකයි අපිට ධර්ම ග්‍රන්ථ ගොඩක් නැත්තේ. අපිට රාක්කි පිරෙන්න ගොඩාක් පොත් ලියලා නැත්තේ දැන් ක්‍රිස්තියානි අයට. අපි හැමෝගේ මතේ ප්‍රධානම තියෙන්නේ මේ බයිබලය. තව ගොඩක් ලියවිලි තියෙනවා. නමුත් අපිට මේ බයිබලෙන් ප්‍රමාණවත් ඊළඟ තැනට යන්න. ඇයි? මේක අමුතුවෙන් ධර්මය කටපාඩම් කරලා, ගාථා කටපාඩම් කරලා, අමුතුවෙන් මේවා වෙනම භාවනා කරලා, මේවා මනසේ තියාගෙන වෙනම සෙල්ලමක් දාලා අවබෝධ කරගන්න ඕන ධර්මයක් මෙතන නෑ. ජේසුස් වහන්සේ ධර්මයක් ආගමක් කියන්න නෙමේ ආවේ. උන්වහන්සේ පොඩි දෙයක් ඇවිල්ලා කියනවා. මම මේ වෙන රටකින් ඇවිල්ලා තියෙන, වෙන දේශයකින්, මම වෙන රාජධානියකින් ඇවිල්ලා තිබෙනවා. මගේ රාජධානිය මේ පොළවේ රාජධානිත් එක්ක ගනුදෙනුවක් නෑ. නුඹලා තාම ඉන්නේ මේ පොළවේ රාජධානියක. මම මෙහෙන් නෙමෙයි. නුඹලා මේ පොළවේ රාජධානි එක්ක ඉන්න තාක්කල් නුඹලාගේ පාපේ නිසා නුඹලා මැරෙනවා. නමුත් මම මේ පොළවේ රාජ්‍යයෙන් නෙමෙයි. ඒක නිසා මාව එහෙම මැරුවා කියලා තේරුමක් වෙන්නේ නැහැ. මා තුල සදාකාල ජීවනය තිබෙනවා. මම මැරෙන පිණිසත් ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඒ නැතිවන ජීවිතය නැවත මම ලබා ගන්නවා. ඒ සඳහා සදාකාල ජීවනය මා සතුව තිබෙනවා. යමෙක් මාව අදහ ගන්නව නම්, ඒ තැනැත්තා නුඹලාව ගලවන්න පැමිණි තැනැත්තා මමයි කියා නුඹලා අදහ ගන්නව නම්, නුඹලටත් මා වගේම මීළඟ රාජ්‍යයේ වරප්‍රසාද ලැබෙනව. නුඹලටත් ඒ රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. යොහාන් 15:19 බලන්න. ඒකේ කියන දේ, නුඹලා ලෝකයට අයිති නම් ලෝකයා තමුන්ගේම අයට ආදරේ වන්නෝය. දැන් ජේසුස් වහන්සේගේ ගෝලයෝ ජේසුස් වහන්සේ කියපු විදිහට උන්වහන්සේ පසුපස උන්වහන්සේව අදහගෙන එන්න පටන් ගත්තා. එතකොට එතන තව ප්‍රශ්නයක් වුණා. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? ඒ ගෝලයන්ව ලෝකයේ විසින් ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ලෝකෙ මිනිස්සු කිව්වා, මේ මුන්ට පිස්සු හැදිලා, මේ මොන මෝඩයෝ ටිකක්ද, මේ මොකද්ද කියන්නේ? අපිට වෙන ප්‍රඥාවන්ත ධර්ම තියෙනවා, අපිට වෙනම ඇදහිලි ක්‍රම තියෙනවා, වන්දනා ක්‍රම තියෙනවා, අපේ සිද්ධස්ථාන තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන මේ ජේසුස් වහන්සේගේ පස්සේ යන ගෝලයෝ ටිකක් කියනවා, සිද්ධස්ථානත් නැහැ, වෙන පූජා ක්‍රම අවශ්‍යත් නැහැ, රූප පිළිම වන්දනා ඕනෙත් නැහැ, වෙන ආගම් ඕනෙත් නැහැ, වෙන ඔය ප්‍රඥාවෙන් ගොඩනගපු ධර්ම මුකුත් ඕනේ නැහැ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා එකක් ගැන මේගොල්ලෝ පිස්සු වැටිලා වගේ කිය කී යනවා ගිය ගිය තැන්වල. එහෙම කියලා ලෝකේ ගොඩාක් අය ඒ මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරලා දැම්මා. ජේසුස් වහන්සේගේ ගෝලයෝ. ඉතින් ඒගොල්ලෝ ජේසුස් වහන්සේව අදහගෙන හිටියා. ලෝකයා නුඹලාට වෛර වෙනවා නම් නුඹලාට පළමුවෙන් මට වෛර වුණු බව නුඹලා දනිහුය. යොහාන් පොතේ 15 පරිච්ඡේදයේ 18. දැන් මේක කියන්නේ ජේසුස් වහන්සේ දුක හිතිල එහෙම නෙමෙයි. තේරෙනවද? මේක කියන ටෝන් එක පොඩ්ඩක් ඔයාලා අපි මෙච්චරකල් කියවලා තියෙන ටෝන් එකේ පොඩි අවුලක් තියෙනවා. නිකන් අපි නිකන් දුක හිතිලා වගේ මේක කියවලා තියෙන්නේ. එහෙම නෙමෙයි. ජේසුස් වහන්සේ සැබෑ ධර්මතාවයක් මේ ප්‍රකාශ කරනවා, පැහැදිලි කරනවා. දැන් අපි සමහර වෙලාවට මේක කියවනකොට අපිට හිතෙන අපිව පිළිගන්නේ නැහැ ලෝකෙන්. ලෝකෙන් අපිව ප්‍රතික්ෂේප කරනවා. බලන්නකෝ අපිට වෙලා තියෙන දේ. අපිට නිඳා කරනවා, අපිව පහත් කරලා සලකනවා, අපිව ලෝකේ කට්ටිය අපිව පිළිගන්නේ නැහැ. අපිට එහෙම නිකන් අර නිකන් අපිව නිකන් කලකිරිලා නිකන් හරි දුකයි වගේ සමහර වෙලාවට අපිට මේක කියවනකොට හැඟීමක් දැනෙනවා. හැබැයි මේක මේ දුක හිතිලා කියවන්න තියෙන බයිබල් කොටසක් නෙමෙයි. මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ධර්මතාවයක් පැහැදිලි කරනවා. මේ බලන්න. ලෝකයා නුඹලාට වෛර වෙනවා නම් නුඹලාට පළමුවෙන් මට වෛර වුණු බව නුඹලා දනහුය. නුඹලා ලෝකයට අයිති නම් ලෝකයා තමන්ගේම අයට ආදරේ වන්නෝය.
නමුත් නුඹලා ලෝකයාගේ නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛර වෙති. ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? ගෝලෝ ඇවිල්ලා අඬාගෙන ඇවිල්ලා ජේසුස් වහන්සේ ගාවට කිව්වා මේ අපේ පවුල් වලින් දැන් අපිව පිළිගන්න. දැන් ඔයාලත් ඔයාලගේ தત્ත්වය මම මේ කියන්නේ අපි හැමෝගෙම தત્ත්වය මේ සමාජයෙන් අපිව පිළිගන්නේ නැහැ. අපේ නෑදෑව සමහර විට අපිව ප්‍රතික්ෂේප කරනවා. රජයෙන් ප්‍රතික්ෂේප කරනවා. ලෝකේ අනිකුත් මිනිස්සු දැක්කම මේ මුන් බයිබල් කාරයෝ, මුන් පිස්සු සෙට් එකක්, මුන් මේ බෝන් අගේන් කියලා වගේ මොකද්ද මගුලක් හදාගෙන ඒක පස්සේ යනවා. මිනිස්සු අන්ධ කරනවා කියලා ඔන්න කෑ ගහනවා සමාජය. ඉතින් ගිය තැන ප්‍රශ්න සමහර වෙලාවට අපේ එක එක ඈත පළාත්වල පල්ලිවලට මේ ප්‍රහාර එල්ල කරනවා. මේ කොළඹ ජායල තියෙන ප්‍රධාන ලොකු පල්ලිවලට ගහන්නේ නැහැ, අර ඈත තියෙන පොඩි පොඩි පල්ලිවලට ගහනවා. ඒ වගේ ඉතින් අර තියෙනවා මිනිස්සු එහෙම කරනකොට අපේ අයත් දැන් මටත් සමහර අය කතා කරලා කියනවා ගොඩාක් නිතරම මම මේක අහනවා. පාස්ට මේ අපි දෙවියන් වහන්සේ අනුව යනකොට අපේ පවුලෙන් ගණන් ගන්නෑ, යාළු අපිව කොන් කරනවා, අපේ මිත්‍රයෝ දැන් අපිව ගණන් ගන්න, අපේ නෑදෑයෝ අපිව සලකන්නේ නැහැ, අපේ දෙමව්පියෝ අපිව ප්‍රතික්ෂේප කරලා තියෙනවා, ගෙදරින් දැන් මාව මෝඩෙක් ගන්නට දාලා තියෙන්නේ, මොකක්ද මේ වෙන්නේ කියලා දැන් ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරුව සිටිනවා. ඔබ අතරින් බොහෝ දෙනෙක් මෙන්න මේ තත්ත්වයේ ඉන්නේ. ඔබ මේ තත්ත්වයට ඇවිල්ලා නම් ඔබ තරම් වාසනාවන්ත කෙනෙක් තවත් මේ පොළවේ නැති බව තව ටිකක් වෙලා යනකොට ඔබට තේරෙයි. ඔබව නෑදෑයන් විසින් ප්‍රතික්ෂේප කරනවා නම් දෙමව්පියන්ට ඔබ යන මාර්ගය තේරෙන්නේ නැත්නම් ඔබගේ මිත්‍රයන් දැන් ඔබෙන් ඉවත් වෙමින් සිටිනවා නම් සහෝදරයා සහෝදරිය මේ පොළවේ මිනිස්සෙක්ට සිදුවිය හැකි අති බලසම්පන්නම දෙය නොබගේ ජීවිතයේ දැන් සිදුවෙමින් පවතිනවා. මොකක්ද වෙලා තියෙන්නේ? ලෝකයා තමන්ගේම අයට ආදරේ වන්නේය. නමුත් නුබලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකෙන් නුබලා තෝරාගත් නිසාත් ලෝකයා නුබලාට වෛර වෙති. ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? මීට කලින් මම විතරයි ස්වර්ග රාජ්‍යයේ එක්ක බැඳිලා මේ පොළවෙන් නොවන අමුතු පිටස්තර රටකින් පිටස්තර රාජ්‍යයකින් ආපු අමුතු කෙනෙක් වගේ ලෝකෙට පැමුණුනේ මම විතරයි. හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාලා මම කියපු දේ අහලා ඔයාලත් මගේ ක්‍රමයට හැඩගැහිලා මගෙන් බලය ලබලා මාව අදහාගත් නිසා පැරණි පාප කර්ම ඔක්කොම ඔබගෙන් පහ වෙලා ගිහිල්ලා දැන් ඔබත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සමාජිකත්වයට ඇතුළු වෙලා තිබෙනවා. දැන් ඔබත් මේ පොළවෙන් නෙමෙයි, ඔබත් මම පැමිණි දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් කියලා ජේසුස් වහන්සේ කියනවා. මේ පොළව එක්ක ඔයා හිටපු කාලේ පොළවේ මිනිස්සු ඔයාට ආදරය කරා. ඔයාගේ පවුල් වල අය නෑදෑයෝ ඒගොල්ලෝ සෑහෙන ඔයාට පුදුම අපේ දවසල යාළුවෝ එහෙම හරිම ආදරයක් ඇති වැඩකටත් නොමේ. ඒ දවස්වල බලන්න ඕන. හැබැයි අපි ඒකෙන් වෙන් වෙලා යාළුවන්ගේ ක්‍රමවලින් වෙන් වෙලා ඔන්න දෙවියන් වහන්සේගේ ක්‍රමවලට හැඩ ගැහිලා දේව රාජ්‍ය එක්ක බැඳිලා දේව රාජ්‍ය අපි පහුගිය දවසේ ඉගෙන ගත්තා වගේ දේව රාජ්‍යයේ ආලෝකේ අපතුලින් පහළ වෙන්න පටන් ගන්නකොට කොටස් කීපයකින් ඒක සිදු වෙනවා. අපේ පිටත හැසිරීම් වලින් චරිතයෙන් ඒ වගේම අපි ක්‍රියා කරන මේ මැවිල්ල හරහා අපගේ භෞතික ශරීරවලින් ඒ වගේම ආත්මික තලවල අපේ තුලින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ආලෝකය නිකුත් වෙන්න පටන් ගන්නවා. ඒක දැන් ඔයාට ඒක පේන්නේ නැති වුණාට ඒක දැන් සිදුවෙමින් පවතිනවා. මේ දේවල් වෙනකොට සාතන් විසින් අනිත් මිනිස්යන්ව පොළඹවනවා. ඔයාට විරුද්ධව කතා කරන්න, ඔයාව ප්‍රතික්ෂේප කරලා, ඔයාව දුර්වල කරලා, ඇදහිල්ලෙන් වට්ටලා අර හිටපු මඩගොඩට දාන්න. ඇයි ඒ? දැන් ඔයා ඉන්න තැන්වල සමහර අසුද්ධ ආත්මවලට කලින් වගේ වැඩ දාගෙන ඉන්න බෑ. ඇයි? ඔයාගෙන් අමුතු ආලෝකයක් ආත්මික තලවල නිකුත් වෙනවා. ඔයාගෙන් අමුතු ආලෝකයක් ඔයාගේ හැසිරීම තුළ ඔයාගේ චරිතය තුළ දකින්න ලැබෙනවා. ඒක දැකලා අනිත් මිනිස්සුත් සමහර විට ඔයා අනු එන්න පටන් ගන්න පුළුවන්. මේ නිසා සාතන් ඒගොල්ලන්ව පාවිච්චි කරලා ඔබව දුර්වල කරන්න විවිධ කූට උපායන් යොදනවා. මේ නිසා මිනිස්සු සමහර වෙලාවට දුර්වල වෙනවා, කලබල වෙනවා. නමුත් ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? දැන් ඔයා කලබල වෙන්න එපා. හරි.
ද මේක තමයි වෙලා තියෙන්නේ. හදිස්සි වෙන්න එපා. මේක වෙනවා කොහොමත් ඔයාට. දැන් මේ වාට වෙලා තියෙන්නේ මොකක් දන්නවද? ඔයා දැන් මේ පොළවේ රාජ්‍යයෙන් වින් වෙලා. ඔයා දැන් ඔයත් මම වගේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කෙනෙක්. මෙතන කී දෙනෙක් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගෙන ඉන්නවද? ඔබට අද කියන්න ඕන විශේෂම දේ තමයි ඔබ ජේසුස් වහන්සේව අදහගෙන නම් ඉන්නේ. ඔබ මේ පොළවේ රාජ්‍යයෙන් නොවේ. ඔබ දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන්. ඔබ දේව රාජ්‍යයේ කෙනෙක්. ඔයා තුල දේව රාජ්‍යයේ මහිමය ප්‍රකාශ වෙනවා. ඔයාට ඒක එච්චර ගාණක් නැහැ. නමුත් මේ දැනගැන්ම ඔයා තේරුම් ගනිද්දී ඔයාට තේරෙයි ඔයාව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන ලෙවල් එක ඒ තත්ත්වය ඒ රාජ්‍යයේ ස්වરૂපය කොහොමද කියලා. ජේසුස් වහන්සේ කියනවා දැන් ඔයාවත් ඒ තැනට අරගෙන බය වෙන්න එපා. බය වෙන්න එපා. දැන් අපි ටක් ගාලා බය වෙනවා නේද? කලබල වෙනවා. ඇයි ඒ? අපි කලබල වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැති වුණාම. දැන් පොඩි ළමයින්ට එහෙම සමහර එන්නත් විදින්න ගියාම ස්පිරිතාලෙට ඒ එන්නත විදලා ඒ ડોක්ටර් කියනවා මේ මෙයාට දැන් එන්නත විදලා තියෙන්නේ මෙයාට ගෙදර ගියාම සමහර විට දවසක් දෙකක් උණ ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. ඒක ඇවිල්ලා මේ එන්නතේ හැටි ඒක ගත්තම ඒක හරි ඊට පස්සේ ඒක හරියනවා. තේරෙනවද? ඉතින් ඒක ගෙදර ඇවිල්ලා මොකද්ද වෙන්නේ? ඉතින් ළමයාට පොඩ්ඩක් උණ ගතියක් එනවා. දැන් අරක ડોක්ටර් කියලා නැත්තම් මිනිස්සු කලබල වෙනවා. ඇයි මේ එන්නත ගැහුවට පස්සේ උණ හැදුනේ? ඇයි මේ එන්නත ගැහුවම ඇඟ රත් වෙලා දැන් මේ මොකක්ද වෙන්න හදන්නේ? ලෙඩක් අසනීපයක් වෙන්නද හදන්නේ? ඔක්කොම අවුල් වෙන්නද යන්නේ කියලා ඔන්න කලබල වෙනවා. ඒක නිසා ડોක්ටර් කලින්ම කියලා එවනවා මේ කලබල වෙන්න එපා. මේකට පොඩ්ඩක් උණ එන්න පුළුවන්. ඊට පස්සේ හරියයි. දැන් ජේසුස් වහන්සේ මොකක්ද දන්නවද ඔබට කියන්නේ? ඔයා ඉස්සෙල්ලම දේව රාජ්‍යයට ඇතුල් වුණාම පොඩක් උණ ගන්න පුළුවන්. තේරෙනවද? උණගතියක් එන්න පුළුවන්. මිනිස්සු ආව පොඩක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මිනිස්සු වාට නිନ୍ଦා අපහාස කරන්න පුළුවන්, ලැජ්ජ කරන්න පුළුවන්. දෙමාපියෝ කියයි මූ පිස්සෙක්, අපරාධේ මූ හැදුවට වඩා හොඳයි එළදෙනක් හරකෙක් හැදුවනම්. නෑදෑයෝ කියයි මුන් අපේ මූනේ දැලි ගෑවා. ඒක වෙනවා. දැන් ජේසුස් වහන්සේ කියන මොකද්ද? ඔය ගතිය පොඩ්ඩක් එනවා ගෙදර ගියාම ටිකක් දවසක් යනකම්. හැබැයි කලබල වෙන්න එපා. අන්න එක තමයි මේ කියන්නේ. මම මේ ලෝකෙින් නෙමෙයි ආවේ. දැන් නුඹලා මාව අදහාගත් බැවින් නුඹලාත් මේ ලෝකෙින් නෙමෙයි. නුඹලාත් දැන් ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෙක්. ඒක එපීස පොතේ තවදුරටත් වැඩි වශයෙන් විස්තර කරලා තිබෙනවා. අපි ඒක ඉදිරි දවස්වලදී අධ්‍යයනය කරමු. දැන් ඔබ තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි ඔබ මේ ලෝකයෙන් නොවේ. මම මේ ලෝකයෙන් නෙමෙයි. දැන් මාව මේ ලෝකේ කිසිම රාජ්‍යයකට අයිති නැහැ. මාව මේ ලංකාවේ ආණ්ඩුවට අයිතිත් නැහැ. ලෝකේ කිසිම රාජධානියකට මාව අයිති නැහැ. මම මේ ලෝකෙන් නෙමෙයි. මම දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන්. මම සේවය කරන්නේ උන්වහන්සේගේ රාජ්‍යයට. මට සපයන්නේ උන්වහන්සේගේ රාජධානියෙන්. මා ගැන බලන්නේ, මට රැකවරණය දෙන්නේ, මගේ සියලු දේ ගැන බලන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන්. මට බලය එන්නේ ඉහලින්. මට බලය දෙන්නේ පොළවේ රාජ්‍යයකින් නෙමෙයි. පොළවේ කිසිම ආණ්ඩුවකින් මාව පත් කරලා නැහැ, පත් කරන්නෙත් නැහැ. තේරෙනවද? දැන් පොළවේ කිසිම ආණ්ඩුවකින් මාව පූජකවරයෙක් විදිහට එහෙම පත් කරලා නැහැ. තේරෙනවද? ඔයාලා හිතුවේ මාව මේ රජයෙන් එහෙම පත් කරලා හරි නීත්‍යානුකූල ක්‍රමයකට ඇවිල්ලා අපිට බය නැතුව ඉන්න පුළුවන් පූජකවරයෙක් එක්ක අපි ඉන්නවා කියලාද? පිස්සුද? ඒකෙක්වත් මාව පත් කරලා නැහැ මේ පූජකවරයෙක් විදිහට. කොහෙද? ආණ්ඩුවෙන් මාව පත් කරලා නැහැ. පූජකවරු ඉන්න වෙන පල්ලිවල ඕන්නම්. හරිද? වෙන දේවාලවල, වෙන මේ සිද්ධස්ථානවල ඔයාලට පූජකවරු හොයාගන්න ඕන. අන්න එහෙ යන්න. මාව මේ පොළවෙන් පූජක කෙනෙක් කියලා පත් කරලා නැහැ. මගේ පත්වීම ඇවිල්ලා තියෙන ඉහලින්. මාව කැඳවා තිබෙන්නේ ස්වර්ග රාජ්‍යයෙන්. මම දැන් සේවය කරන්නේ ස්වර්ග රාජ්‍යයට. දෙවියන් වහන්සේගේ රාජ්‍ය සමග අත්වැල් බැඳගෙන මං වැඩ කරන්නේ. එහෙම නැතුව ලෝකේ රාජ්‍යයක් එක්ක මං අත්වැල් බැඳගෙන නැහැ. ලෝකේ රාජ්‍යයකින් අපිට ආධාර සපයන්නේ නැහැ.
ලෝකේ රාජ්‍යයකින් අපි කරන වැඩවලට උදව් කරන්නේ නැහැ. පුළුවන් නම් කඩා කප්පල් කරනවා මිසක්. හැබැයි අපව කැඳවා තිබෙන සේවයේ නිමවනතුරු කිසිම රාජ්‍යයකට අපට විරුද්ධව නැගී සිටින්නත් බෑ. ඇයි ඒ? මේ පොළවේ සියලු රාජධානිවලට වඩා බලය තිබෙන ස්වර්ග රාජ්‍යයෙන් උන්වහන්සේ මාව කැඳවලා තිබෙනවා. එදා ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් පොළව මත එම රාජ්‍ය ස්ථාපනය කරන පිණිස කැඳවනු ලැබුවා. ඒ කාලේ ජේසුස් වහන්සේගේ සැලැස්ම නිමවනතුරු පොළවේ කොච්චර බලවත් රාජ්‍යයන් තිබුණත් ඒ එක රාජ්‍යයකටවත් ජේසුස් වහන්සේට අත ගහන්න බැරි වුණා. හැබැයි ඒ කාලේ නිම වුණාම ජේසුස් වහන්සේම තීරණය කරාම හරි දැන් ඒ කාලේ ඇවිල්ලා පියාණන් වහන්සේ නියම කරපු කාල ඇවිල්ලා දැන් මිනිස්යාගේ පාපය උදෙසා මිනිස්යන්ගේ අත්වලට බාර විය යුතු කාලය ආවා කියලා කිව්වම අන්න එතකොට රෝම අධිරාජ්‍යයට බලය ලැබුණා. එතකොට ජේසුස් වහන්සේව අල්ලගෙන ගියා වද දීලා මරන්න. මිනිස්සු හිතුවේ ඒක ඇවිල්ලා මිනිස්සු විසින් එකතු වෙලා කරන මහ ලොකු හපංකමක් කියලා. ඒ නිසා පිලාත් කියන රෝම අධිපතියා ඇවිල්ලා ජේසුස් වහන්සේට කියනවා මේ ඔයා නිකන් මැරෙන්න ඕනේ මට බලය තියෙනවා ඕන්නම් ඔයාව නිදහස් කරන්න මට කියන්න ඔයා කවුද ඇත්තටම මං ඔයාව නිදහස් කරන්න මට ඒකට බලය තියෙනවා කියලා කිව්වා. ජේසුස් වහන්සේ මොකක්ද දන්නවද පිලාත් කියන ආණ්ඩුකාරයාට කියන්නේ හිරගෙදරදී නුඹට වඩා බලයක් ඕනම් මට තියෙනවා මට මේ වෙලාවේ ඕනම් මෙතෙන්ට ස්වර්ගයේ පැටුන් දෙකක සේනාවක් ගෙන්නන්න පුළුවන්. නුඹගේ අතට දෙවියන් වහන්සේ මේ අවසරය දීලා නැත්නම් නුඹලා කිසිම කෙනෙකුට මගේ ජීවිතය සම්බන්ධයෙන් අයිතියක් නැහැ. නමුත් පියාණන් වහන්සේ දැන් එයට අවසර දීලා තිබෙනවා. එම නිසා රෝම අධිරාජ්‍යයට බලය ලැබිලා තියෙනවා මාව නසන්න. ඒ ඇරෙන්න මේක රෝම අධිරාජ්‍යයේ හපංකමක් නෙමෙයි. පියාණන් වහන්සේගේ අවසාන සැලැස්ම උදෙසා මනුෂ්‍ය පාප වෙනුවෙන් උන්වහන්සේගේ පුත්‍රයා නැසිය යුතුයි. අන්නේ සැලැස්ම වෙනුවෙන් පියාණන් වහන්සේ ඉඩ දීලා තියෙනවා. ඒ ඇරෙන්න පියාණන් වහන්සේ මේකට ඉඩ දුන්නේ නැත්තම් ඔයාලා කිසි කෙනෙක්ට මාව අල්ලන්නත් බෑ. ඔයාලා කවදාවත් මාව නසන්නෙත් නෑ. මම මේ ක්‍රමයට නැතුව මේ පොළවේ ආණ්ඩු බලය අල්ලන්න වෙන ක්‍රමයකින් පියාණන් වහන්සේ මාව කැඳෙව්වා නම් නුඹලා කිසි කෙනෙක්ට මාම මේ පොළවේ රාජ්‍යත්වයේ ලබන එක නතර කරන්නත් බෑ. නමුත් පියාණන් වහන්සේ අන් සියලු දෙනාගේ ගැලවීම උදෙසා මේ ක්‍රමය තෝරගත්තා කියලා ජේසුස් වහන්සේ කියනවා. පැහැදිලිද ඔබට? දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් ස්වර්ග අධිරාජ්‍යයෙන් අවසර දුන්නම තමයි පොළවේ රාජ්‍යයකට උනත් බලය ලැබෙන්නේ. පොළවේ හිටපු අති බල සම්පන්නම අධිරාජ්‍යයක් තමයි නෙබුකද්නේෂර්. දානියෙල් ස්වප්නය පැහැදිලි කරන වෙලාවේ නෙබුකද්නේෂර් මොකද්ද කියන්නේ? ඔබ මේ පොළවේ රත්තරන් හිස වගේ බලවත්ම අධිරාජ්‍ය විදිහට ක්‍රියා කරනවා. නමුත් මේ සියලු බලය ස්වර්ගයේ දෙවියන් වහන්සේ විසින් ඔබට ලබා දීලා තිබෙනවා. කවුද ඒකක් දීලා තියෙන්නේ? ස්වර්ගයේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි මේ දක්වා පැවති රාජධානි ප්‍රධාන රාජධානි පහටම පවතින ඉඩ අවසරය දීලා තියෙන්නේ. ඉන්පස්සේ උන්වහන්සේ මොකද්ද කරන්නේ? මේ පොළවේ සියලු පඬිත රාජධානි ඔක්කොම අයින් කරනවා. බලන්න අයුතු කමෙන් මිනිසුන්ව බලහත්කාරයෙන් අධර්මිෂ්ඨ කමෙන් පොළව කොච්චර හොල්ලගෙන වැඩ දාගෙන පාලනය කරගෙන හිටියත් දෙවියන් වහන්සේගේ කාල වකවානු නිම වෙච්ච ගමන් ඔය ඔක්කොටම අකුලගෙන යන්න වෙනවා. දානියෙල් පොතේ දෙවනි පරිච්ඡේදය මොකද්ද කියන්නේ? නුඹ දුටු සිහිනේ අනුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන කල මේ සියලු බල සම්පන්න අධිරාජ්‍යයන් වැටී යනවා. ගලක් ඇවිල්ලා මැටි ගොඩක වැදිලා ඒ මැටි ගොඩ සුණු විසුණු වෙලා යන්නක් මෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැමැති පර්වතය මේ මතට වැටුණු කෙරෙහිම දානියෙල් 2:45 අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවි ඇවිත් යකඩද පිත්තලද මැටිද රිදීද රත්තරන්ද පොඩි කරනවා ඔබ දුටු හේයින් ඒක ඒ සියලු රාජ්‍යල් පොඩිකර නැති කරන්නේය. එයද සදාකාලටම පවතින්නේය. මහෝත්තම දෙවියන් වහන්සේ මතු සිදුවෙනට යන දෙය නුඹට සිහිනයකින් ප්‍රකාශ කර ඇත කියලා එදා දානියෙල් නෙබුකද්නේෂර් කිව්වා. පැහැදිලිද මොකද්ද වෙන්න යන්නේ කියලා? මේ ලෝකයේ කොච්චර කට්ටිය බලය අල්ලගෙන හිටියත් මේ ඔක්කොම සුණු විසුණු වෙලා යනවා.
ඒ නිසා ලෝකේ ආණ්ඩු ක්‍රම ගැන කලබල වෙන්න එපා. අපේ කට්ටිය ලෝකේ ආණ්ඩු වෙනස් කරන්න යන්නත් එපා. හරිද? අපේ කට්ටිය ජනාධිපතිවරු අරයා හොඳයි මෙයා හොඳයි කියලා එව්වපත් කරන්න යන්න එපා. අපි මේ රාජ්‍යෙන් නෙමෙයි. අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යෙන්. මොන පක්ෂයාවත් ඒක පොළවේ රාජ්‍යයක්. තේරෙනවද? දැන් ඊළඟ ඡන්දේ මොන ජනාධිපති ආවත් UNP එකෙන් ආවත් සමගි ජන බලවේගෙන් ආවත් JVP එකෙන් ආවත් උන් ඔක්කොම එකයි මල්ලි කියලා කියන තමයි තියෙන්නේ. ඇයි ඒ? ඔක්කොම කට්ටිය පොළවේ රාජ්‍යයේ. අපි පොළවේ රාජ්‍යයෙන් නෙමෙයි. අපි කොහෙන්ද? අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යය. අපිට මොකටද පොළවේ රාජ්‍යය වගක්? ඒවා ඕනනම් දෙවියන් වහන්සේ සුදුසු ඒ කාල සීමාව නිමවන තුරු සුදුසු අයව දැනට පත් කරලා තියයි. ඕනයක් කරගත්ත දෙන්. අපි මෙහෙන් නෙමෙයි. එම නිසා දැන් ඔබ කලබල වෙන්න ඕනේ. මේ කාලේ ප්‍රතික්ෂේප කිරීම එන්න පුළුවන්. හැබැයි ඒවා දිගටම තියෙන්නෙත් නෑ. දැන් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙච්ච මුල් කාලේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය මං අර ඊයේ කලින් කිව්වා වගේ සම්පූර්ණ වශයෙන් පොළවට ඇවිල්ලා නෑ. නමුත් දැන් අපි ඒ රාජ්‍යයේ ස්වර්ගික තානාපතිකම් ඒ ස්වර්ගික රාජ්‍යය සමග තමයි දැන් අපි බැඳිලා ඉන්නේ. ඒ රාජ්‍යය තමයි අපි උදෙසා සටන් කරන්නේ. දැන් මේ නිරාහාර කාලවල කවුද දැන් අපිට උදව් කරන්නේ? දැන් අපි නිරාහාර දැන් දවස් 30ක් නිම කරනවා. දැන් මේ කාලේ මේ නිරාහාර කාලවල අපිට මේ විවිධ පළාත් ගැන යාඥා කරා නේද? දැන් ගොඩාක් පළාත්වල තිබිච්ච අන්ධකාර බාධක බිඳ වැටිලා ඉවරයි. කවුද අපිට උදව් කරේ? රජයෙන් හමුදාවන් යවලා ගැහුවද? නෑ. අපි මෙහි නිරාහාරෙන් යාඥාවෙන් ඉන්නකොට අපිට උදව් වෙවේ ස්වර්ග රාජ්‍යයෙන්. ස්වර්ගයේ අපි වෙනුවෙන් අපි දන්නෙත් නෑ. අපි මෙහෙ නිදි එක්කෝ සමහර ලාවට දන්නෙත් නෑ. අපි මෙහෙ ගීතිකා කියක ඉන්නෝ එක්කෝ අපි මෙහෙ නිරාහාර යාඥා කර කර ඉන්නවා. මොකක් හරි ඉතින් අපි දන්න තරමින් මෙහෙ බයිලයක් ගහ ඉන්නවා. ස්වර්ගයේ අපි වෙනුවෙන් කට්ටිය ඇවිල්ලා යුද්ධ කරලා සමහර ඒවා දැන් යුද්ධ ඉවරයි සමහර පැතිවල. ස්වර්ගයේ දේවදූතයෝ ඇවිල්ලා ඒ ස්වර්ගික හමුදාවන් යවලා දැන් අන්න අපේ කට්ටියක් නිරාහාරේ ඉන්නවා දැන් ඒගොල්ලන්ට උදව් කරන්න කියලා දෙවියන් වහන්සේ වෙනම ස්වර්ගයෙන් කට්ටිය එවලා අපි දන්නෙත් නැහැ. අපි මෙහෙ අපිට පේන තරමින් දේවල් කර කර මේ වැඩේ කරගෙන යනකොට දෙවියන් වහන්සේගේ සේනාවන් අපි වෙනුවෙන් ඇවිල්ලා ගහලා ගිහිල්ලත් ඉවරයි සමහර පැතිවල. දැන් මට සමහර පැතිවලින් එන තොරතුරු අනුව මට පැහැදිලි වෙනවා වැඩේ වෙලා තියෙන්නේ කියලා ඒ පැතිවල. මෙතෙක් කාලයක් බලය අල්ලගෙන හිටපු අන්ධකාර අධිපතීන්ට පහර ලැබිලා. කවුද ඔයාලා කවුරු හරි ගිහිල්ලා ගහලාවද? මෙහි රජයෙන් යවුවද කට්ටිය ගහලා එන්න? නෑ. දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් අපට උදව් වෙවලා තියෙනවා. නොඹලා උන්වහන්සේගේ පාමුල සිටින කල ස්වාමින් වහන්සේගේ රාජ්‍යයෙන් ස්වර්ග රාජ්‍යයෙන් නොඹලාට උදව් වෙවල තියෙනවා. ඇයි ස්වර්ග රාජ්‍යයෙන් අපිට උදව් වෙවන්නේ? අපි ස්වර්ග රාජ්‍යයට අයිති අය. අපිට ස්වර්ග රාජ්‍යයෙන් උදව් වෙවන්නෙත් නැත්නම් ඉතින් එහෙනම් ඉතින් අපිට වෙන උදව් කරන්න කෙනෙක් නැහැ. ඒකනේ ජේසුස් වහන්සේ කියන්නේ මට උදව් වෙන්න ඕන ඉහළින්. අපි කාට හරි දැන් මට ස්වර්ගෙන් උදව් කරන්නේ නැත්නම් කවුද මට උදව් කරන්නේ? දැන් මට ස්වර්ගයෙන් බලය එවන්නේ නැත්නම් දෙවියන් වහන්සේ. එහෙනම් කවුද මට බලය දෙන්නේ? දෙවියන් වහන්සේ එය උන්වහන්සේගේ රාජධානිය හරහා එවන්න අවශ්‍යයි. ඒ සඳහා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අප තුළ තබමින් අපට මේ වචනයෙන් අපව සන්නද්ධ කරමින් ශුද්ධාත්ම මඟ පෙන්වීමෙන් අපේ ඇතුළාන්ත තියෙන බය සැක කලකිරීම ඔක්කොම කඩලා දමමින් අපේ ඇත්ත තත්ත්වය සත්‍යතාවය පහදා දෙමින් ස්වර්ගික ආලේපය ලබන්න සුදුසු තත්ත්වයකට අපිව දැන් වෙනස් කරමින් ඉන්නේ. මේ අපේ හිත ඇතුලේ තියෙන වැරදි අදහස් කඩමින් ඉන්නේ. අපි හිතුවා මේ ප්‍රශ්න එනකොට කට්ටි අපිව ප්‍රතික්ෂේප කරනකොට අපි මහා මෝඩ වැඩක් කරගත්ත කියලා. පල්ලියෙන් අපි හිටපු තැනින් එළියට ඇවිල්ලා දෙවියන් වහන්සේ අදහන්න යනකොට එහෙ ඉස්කෝලේ දෙන්නත් බෑ කිව්වා. ආයේ මේ මරණයකට මගුලකට ඒ සිද්ධස්ථානෙන් එන්නෙත් නෑ කියලා කිව්වා. මෙහෙ මේ ඔයාලා දැන් බයිබලේ අනුව යනවනම් එහෙනම් එහෙම ගිහිල්ලා කරගන්න මෙහෙ ඇවිල්ලා සොහොන දෙන්නෙත් නැහැ ඉස්කෝල දෙන්නෙත් නැහැ කියලා කියනකොට අපේ ගොඩක් අය කලබල වුණා. මොකද්ද මේ බොලේ මේ පාර මොකද්ද වෙන්න යන්නේ කියලා. හැබැයි ජේසුස් වහන්සේ කියනවා මේ කලබල වෙන්න එපා. මේක වෙනවා දැන් නුඹලා පොළවෙන් නෙමෙයි
දැන් නුඹලට ඉස්කෝල ඕනනම් දෙවියන් වහන්සේ ඒක බලලා පොළවේ තියෙන ඉස්කෝලයක්ම ස්වර්ගික අනුග්‍රහයෙන් ලබා දෙයි. තේරෙනවද? ඔයාට නෑදෑයෝ මේ ඔයාව ප්‍රතික්ෂේප කළා, ඔයාට ලැබෙන්න තියෙන උරුමය, ඔයාගේ දේවල්, ඔයාගේ තත්ත්වය, ගෞරවය ඔක්කොම නැති වෙලා නම් දෙවියන් වහන්සේගේ රාජධානිය හරහා ස්වාමින් වහන්සේ ස්වර්ගයෙන් ඒ නැතිවෙච්ච දේවල් උන්වහන්සේ ගොඩනගලා දායි. ඒක උන්වහන්සේට කරන්න පුළුවන්. එක දවසක් මේ පාවුල්තුමා මේ යදම් වලින් බැඳලා හිරගයක් ඇතුලේ පාවුල්තුමා වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැහැ. පාවුල්තුමා වෙනුවෙන් කතා කරන්න ලෝය කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. පාවුල්තුමා හිරගෙයින් මුදා ගන්න කවුරුවත් නැහැ. ඒ කාලේ හිටපු ලෝයස්ලා කිව්වා මේ අපිට මේ අනවශ්‍ය දේවල් වලට පටලැවිලා මේවා ගා ගන්න බෑ. මේගොල්ලෝ කොහොමත් මුළු ලෝකෙම කලඹ කලඹ තැන් තැන් වල යන කට්ටිය මේවට කතා කරන්න ගිහිල්ලා අන්තිමට මේ අපේ පටි රෝල් කර ගන්න තමයි වෙන්නේ කියලා ලෝයස්ලා ඔක්කොම අයින් වුණා. හිරගෙදර අධිපතිනුත් කිව්වා තොපි දැන් ගොංකමට ආවනම් ඒක ඒක දේවල් බබ්බලට කිව්වනේ ආයේ මේ සුභාරංචි දෙන්න යන්න එපා, මේව නවත්තලා ඉන්න ඕවා කිව්වා. ඒක නිසා දැන් අපිටත් කරන්න දෙයක් නැහැ, අපිටත් ඉහලින් අණ ලැබිලා තියෙන්නේ නුඹලව මේ හිර කරලා තියන්න කියලා කිව්වා. කියලා හිරගෙයිම දාලා තුන. දැන් පාවුල්තුමාට නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ. උසාවි වලින් උදව් කරන්නෙත් නැහැ, ලෝයස්ලා උදව් කරන්නෙත් නැහැ, හිරගෙදර මුලා දෑනින් උදව් කරන්නෙත් නැහැ, රජයෙන් පිහිටකුත් නැහැ. දැන් මුකුත් නැතුව නන්නත්තර වෙලා හිර කුටිය ඇතුළට වෙලා ඉන්නවා. හැබැයි පාවුල්තුමා දන්නවනේ, අය පාවුල්තුමා වැඩේ දන්න කෙනා නිසා එයා මේක වැඩිය ගණන් ගත්තේ නැහැ. එයා මොකද දන්නවද? අර පාවුල්තුමා කියන්නේ මේ එයාට එළිදරව් කරලා තිබිච්ච දේවල් වල හැටියට දැන් මේ අපිටත් ඒ දේවල් තමයි මේ අනාවරණය කරමින් ඉන්නේ. දැන් මේ දේවල් ඔබට අනාවරණය වෙනකොට ඔබගේ මනස නිදහස් වෙලා බයසක නැති වෙලා ඒ කලින් තිබිච්ච දුර්වලකම් පහ වෙලා ඔයා විපත්‍ය දැකලා hina වෙන තැනකට එනවා. තේරෙනවද? මිනිස්සු ඔයාට නිඳා කරන කල ප්‍රීතිවෙල්ලා මක්නිසාද ස්වර්ග රාජ්‍යය නුඹලාගේය. පාවුල්තුමා මේක දැනගෙන හිටියා. එයා මොකක්ද අනද කිරි රෑ වෙලා දැන් එයා වෙනුවෙන් කතා කරන්න ලෝය කෙනෙකුත් නැහැ, රජයෙන් හිරගෙදරින් සහනෙකුත් නැහැ. එයා ළඟ හිටපු තමන්ගේ ගෝලයාවත් කතා කරගෙන ගීතිකාවක් කියන්න ගත්තා. දෙවියන් වහන්සේට ස්වාමිනේ ඔබට ස්තුති වේවා, අපි හිරගෙදර හිටියත් අපි කොහේ හිටියත් ඒ කියපු ගීතිකා මොකද්ද කියලා මට දැන් මේ හරියටම මන් දන්නේ නැහැ. මොකක් හරි ගීතිකාවක් කිව්වා කියලා බයිබලේ කියලා තියෙනවා. හරිද? ඉතින් දැන් ගීතිකාව කියනවා. කිව්වා තමයි. කිය කියේ ඉන්නකොට මොකක්ද දන්නවද උනේ? දන්වැල් කැඩෙන්න පටන් ගත්තා. හිරගෙදර අත්තිවාරම් හෙලවෙන්න පටන් ගත්තා. ස්වර්ගයෙන් දේවදූතයෝ දෙදෙනෙක් මෙතනට ආවා. ඇවිල්ලා හිරගෙදර තිබුණු දොරටු ඉබේ ඇරෙන්න පටන් ගත්තා. ගීතිකා හඬට ඒ සිරමැදිරියේ අත්තිවාරම් දෙදරනකොට සිරමැදිරිය බලාගෙන හිටපු අය කල්පනා කළා මේ මොකක්ද වෙන්නේ කියලා. ඔවුන් බයෙන් වෙවුලන්න පටන් ගත්තා. ඔවුන් බයෙන් වෙවුලමින් සිටින වෙලාවේ දේවදූතයන් පැමිණ සිරමැදිරියේ දොරටු ඇරලා දුන්නා. නමුත් ඒ වෙලාවේ පාවුල්තුමා මොකක්ද අන්නද කියන්නේ? ඒ පාවුල්තුමා පේත්‍රස් එහෙම නැහැ. පේත්‍රස්ට චාන්ස් එක ආපු ගමන් ටක් ගාලා එයා පැනලා හිරගෙදර හිටපු එවුන්ට මක්ුණක් කමන්නේ කියලා පේත්‍රස් ටක් ගාලා මාරු වෙලා පාවුල්තුමාට පොඩ්ඩක් අනුකම්පා හිතුණා හිරගෙදර මුනට දාලා හිටපු එවුන් ගැන. ඒ පාර පාවුල්තුමා කිව්වා දැන් මේ අපි දැන් හදිස්සියේ මේ රෑ අන්තරස් දහන වුණෝතින් හෙට දඬුවම් කන්න වෙන්නේ මේ මුරට දාපු එවුන්ට. මුන් මුකුත් වරදක් කරලත් නැහැ. මුන් අහිංසක මිනිස්සු. ඒක නිසා හිරගෙදර දොරවලුත් ඔක්කොම ඇරිලා අත්තිවාරං හෙල්ලිලා දැන් ඕන්නම් දන්වැලුත් ගැලවිලා යන්න පුළුවන්. නමුත් පාවුල්තුමා කියනවා කමක් නැහැ අප්පා, ඔන්න ඔහෙ මේ රෑ ඉඳලා හෙට වෙනකොට දෙවියන් වහන්සේ වෙන ක්‍රමයකින් අපිව ගලගනී කියලා. ඒ හිරගෙදරටම වෙලා හිටියා. හිරගෙදර මුර කරන්න හිටපු උන් දෙන්න ගැන අනුකම්පා හිතිලා. අපේ පේත්‍රස් ඉන්නෝනේ, එයාට ඕවා ගැන ගානක් නැහැ. එයා ටග්ගල් දේවදූතය ආවා, දන්වැල් ටික ගැලෙව්වා, යන් කිව්වා. පේත්‍රස් කිව්වා හිරගෙදර මුරකාරයන්ට මොනවා වුණත් කමන්නේ. ඒගොල්ලෝ පස්සේ පහුවෙන්ද උදෑසන ඒ මුරකාරයෝ ටික දඬුවම් වින්දා. දැන් පාවුල්තුමා ඔය කතාවත් දන්න නිසා පාවුල්තුමා කියනවා අපි පොඩ්ඩක් ඉඳලා එහෙනම් මේගොල්ලන්ටත් සහනයක් ලබා දීලා යන් කියලා එයාලා හිටියා. පස්සේ හිරගෙදර අය ගැලවීමට ආවා කියලා විස්තර වෙනවා. තේරෙනවද? ස්වර්ගික අධිරාජ්‍යයෙන් පොළවේ සිරගෙවල් මුදන්න ඕනනම් පුළුවන්.
ස්වර්ගික අධිරාජ්‍යයෙන් එදා රෝම අධිරාජ්‍යයේ බලසම්පන්න බිංගෙවල් විදියට හදපු හිරගෙවල් නිදහස් කරලා පාවුල්තුමාව ගලවගන්න ඉහළ රාජධානීන් බලය එව්වනම් ඔයාට ඔය දෙන්නෑ කියන ඉස්කෝලේ හොයලා දෙන එක මේ මහලොකු වැඩක් නෙමේ. කලබල වෙන්න එපා පොඩ්ඩක්කින්. බය වෙන්න එපා. ඔයාගේ අරක කපනවා කියයි මේක නැති කරනවා කියයි මේ පොත අහෝසි කරනවා කියයි ඔයාට මේ භූමිය දෙන්නෑ කියයි දෙන්න නැත්තම් නිකයින්න කියලා ඔයා දෙවියන් වහන්සේත් එක්ක සිටින්න. ඒ දෙන්න ඇති දේවල් දෙවියන් වහන්සේ ස්වල්ප කලකින් උන්වහන්සේගේ රාජ්‍යෙන් පොළවේ තියෙන දේවල්ම තමයි දැන් පොළවේ තියෙන දන්වැල්ම තමයි කැඩුවේ. ස්වර්ගෙන් වෙනම ගෙනල්ලා මෙහි දන්වල් කැඩුවේ නෑනේ. පොළවේ තිබිච්ච හිරගෙදරම තමයි අත්තිවාරම් හෙලෙව්වේ. ඒ වගේ පොළවේ ඔබට ඇති වෙලා තියෙන ප්‍රශ්න ඕන්නම් කඩලා බිඳලා විසඳන්න ස්වර්ගික අධිරාජ්‍ය හරහා දෙවියන් වහන්සේට පුළුවන්. එනිසා කලබල වෙන්න එපා. අපි මේ ලෝකේ නොවන බැවින් මේ ලෝකය අපව ප්‍රතික්ෂේප කරනවා. නමුත් නොබලා කනස්සලු වෙන්න එපා. ජේසුස් වහන්සේ කියන මාවත් මේ ලෝකෙන් ප්‍රතික්ෂේප කරානේ. ඒ නිසා ඔයාලා කලබල වෙන්න එපා. මේ ලෝකේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඒව ගැන බය වෙන්න ඕනේ නැහැ. අපි මේ ලෝකෙන් ජයගෙන දැන් ස්වර්ග රාජ්‍ය සමග එකතු වෙලා සිටින්නේ. ජේසුස් වහන්සේ කරන යාඥාව යොහාන් පොතේ 17 පරිච්ඡේදයේ 16 වන 17 වන පරිච්ඡේදය 16 වන පදය. මා ලෝකයෙන් දැන් ඔන ටික කාලයක් ගිහිල්ලා දැන් ජේසුස් වහන්සේ ගෝලයෝ ටික පුහුණු කරලා ගොඩනගලා කාලෙකට පස්සේ දැන් ගෝලයොත් ජේසුස් වහන්සේ වගේ පොළවේ රාජ්‍යයෙන් නොවේ. දැන් ඔයාලත් මෙන්න මේ தත්ත්වේ තමයි ඉන්නේ. දැන් මේ බලන්න ජේසුස් වහන්සේ කියන දේ. මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවේති. සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව ඔබගේ වචනය සත්‍යතාවයය. ඔබ මා ලෝකයට එව්වාක් මෙන්ම මමද ඔවුන් ලෝකයට යැවීමි. ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? දැන් මම තනියම පොළවට ආවේ ඒ දවස්වල මං විතරයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් බහැපු කෙනෙක්ට හිටියේ. හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මං වගේම ඔවුනුත් දැන් පොළවේ රාජ්‍යයෙන් නෙමෙයි ඔවුනුත් දැන් පොළවේ රාජ්‍යයෙන් වෙන් වෙලා ඔබ වහන්සේගේ දිව්‍යමය රාජධානියට ඔවුනුත් ඇතුල් වෙලා. නමුත් පොඩි දෙයක් තියෙනවා. දැන් ඔයාලා මොන රාජධානියට අයිති? ඔයාලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අයිති. ඊළඟට කියන දේ බලන්න. දෙවියන් වහන්සේ මාව දැන් ජේසුස් වහන්සේ කියන දේ පියාණන් වහන්සේ මාව මිනිස්යන්ගේ ගැලවීම සඳහා පොළවට එව්වාක් මෙන් දැන් මමද ඔවුන්ව පිටත් කර පොළවේ තැන් තැන්වලට යවනවා කියලා කියනවා. මම ලෝකයෙන් නොවන ලෙසම ඔවුනුත් ලෝකයෙන් නොවේ. 18 පදය. ඔබ මා ලෝකයට එව්වාක් මෙන්ම මමද ඔවුන් ලෝකයට යැවීමේ. දැන් ජේසුස් වහන්සේ අපිට මොකද්ද කියලා තියෙන්නේ? සකල ජාතීන් අතරට යන්න, ඔවුන්ව ගෝලයන් බවට පත් කරන්න, සියලු ගම්මානවලට ඈත ප්‍රදේශවලට යන්න. ජේසුස් වහන්සේ අපිව දැන් පිටත් කරනවා සේවය සඳහා වෙනත් පළාත්වලට ප්‍රදේශවලට. ඇයි පිටත් කරන්නේ? ඒ අනෙකුත් මිනිස්යන්ටත් මේ ගැන කියලා දීලා ඔවුන්වත් දෙවියන් වහන්සේගේ රාජධානියට ඇතුල් කර ගැනීම සඳහා. ඉන්පසුව නුඹලාගේ වචනය අහලා ඒ කෙරෙහි අදහා ගන්නා සියලු දෙනාත් ඔවුනුත් පොළවේ රාජධානියට අයිති නැහැ. ඒගොල්ලොත් ඇතුල් වෙනවා දෙවියන් වහන්සේගේ රාජධානියට. කීදිනට තේරෙනවද අද මම මේ කියලා දීපු දේ? ඔබ මේ පොළවෙන් නොවේ. අපි කිසි කෙනෙක් දැන් මේ පොළවේ රාජ්‍යයට අයිති නැහැ. අපි වයිති ස්වර්ග රාජ්‍යයට. දෙවියන් වහන්සේ අපට ඒකාන්ත වශයෙන් ස්වර්ග රාජ්‍යයෙන් උදව් එවන්න යනවා. ඒ පමණක් නෙමෙයි, දැන් අපි යන තැන අපේ පසුපසින් අපි පහුගිය දවස් ඉගෙන ගත්තා වගේ ස්වර්ග රාජ්‍යයේ මහිමය ක්‍රියා කරනවා. විවිධ තල හරහා ස්වර්ග රාජ්‍යයේ ආලෝකය අපි යන්නේ කොහාටද? අපිත් එක්ක ඒ ආලෝකය යනවා. ඒ නිසා ජේසුස් වහන්සේ කියනවා ඔබ වහන්සේ මාව පොළවට එව්වා මේ මිනිස්සුන්ට ඔබගේ රාජ්‍යය ගැන කියන්න. ඉතින් මම ආවා, මම සුව කරා, රාජ්‍යය ගැන කියලා දුන්නා, ඔවුන්ගේ බර දැරුවා, ඔවුන් වෙනුවෙන් මැදහත් වුණා, ඔවුන්ට දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කළා. ඔබ මාව එව්වාක් මෙන් මම
මේගොල්ලන්ව දැන් යවනෝ ඈත පළාත්වලට. මොකටද යවන්නේ? ගිහිල්ලා මම ඇවිල්ලා ලෝකෙට ආලෝකය දුන්නා වගේ. දැන් මේගොල්ලෝ ගිහිල්ලා මේ ඈත ගම්මානවල ප්‍රදේශවල ජාතීන් අතරේ ඒ දුන්න ආලෝකේ ඔවුන් ප්‍රකාශ කරයි. ඔවුන් තුලින් දැන් ස්වර්ග රාජ්‍ය පොළවේ ප්‍රකාශ කරනු ලබනවා. එම නිසා එදා ජේසුස් වහන්සේ කළා වගේම ඒ කළ දේම කරන පිණිස අපිව කැඳවලා තිබෙනවා. ඉතින් ඔබ සතුටු වෙන්න, ඔබ දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අයිති. එදා ජේසුස් වහන්සේව පොළවෙන් ප්‍රතික්ෂේප කළා වගේ අපව පොළවෙන් ප්‍රතික්ෂේප කරයි. ඒ ගැන කලබල වෙන්න එපා. එදා ජේසුස් වහන්සේ තුලින් ස්වර්ග රාජ්‍ය පොළවේ ස්ථාපනය කොට ප්‍රකාශ කළා වගේ දැන් ඔබ තුලින් ස්වර්ග රාජ්‍ය පොළව මුළුල්ලේ ප්‍රකාශ කරමින් සිටිනවා මේ කාලේ. මේ පිළිබඳව තවදුරටත් අපි ඉදිරි දවස්වල කරුණු විමසා බලමු. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ මහිමය උන්වහන්සේ ඔබ තුලින් ඉදිරියට ගෙන යන්න කැමැත්තෙන් සිටිනවා. අපි යාඥා කරමු මේ වෙලාවේ. නුඹලා තමයි දැන් ලෝකයේ ආලෝකය. අපි මේ පොළවට අයිති නැත. අපි මේ පොළවේ කිසිදු රාජධානියකට අයිති නැත. අපට උපකාර පැමිණෙන්නේ ස්වර්ගික රාජධානියෙන්ය. මක්නිසාද? අපගේ ස්වාමින් වහන්සේ අපව උන්වහන්සේ මෙන්ම ලෝකයට යවා ඇත. උන්වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන පිණිස අපිව ලෝකෙට යවුවා කියලා අපි ලෝකේ රාජධානී වලට ගිහිල්ලා හවුල් වෙලා ඒවත් එක්ක නෙමේ ගමන් කරන්නේ. නමුත් මේ වෙනකොට ජේසුස් වහන්සේ ලෝකයට යවපු ගොඩක් අය දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් වෙන් වෙලා දැන් ඒගොල්ලෝ ලෝකේ රාජ්‍යයන් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. නමුත් කොච්චර කල් ගියත් අපි එලෙස වෙනස් වෙන්නේ නැතුව දෙවියන් වහන්සේගේ රාජධානිය මතම යැපිලා ඒ සමගම ගමන් කරන්න අවශ්‍යයි. එවිට උන්වහන්සේගේ රාජධානියේ මහිමය උන්වහන්සේ අප තුලින් අනෙකුත් සියලු මනුෂ්‍යයන් වෙතට රැගෙන යාමට කැමැත්තෙන් සිටිනවා. දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ තුලින් ප්‍රකාශ වෙමින් තිබෙන්නේ. මේ මොහොතේ දේව රාජ්‍ය ඔබ උදෙසා සූදානම් වෙලා සිටිනවා. ඔබ කියන්නේ මොකක්ද? ඒක ස්වර්ග රාජ්‍යයේ සිට අසනු ලබනවා. ඔබ මෙහි බඳිනු ලබන්නේ මොනවද? ඒවා ස්වර්ග රාජ්‍යයේ බඳිනු ලබනවා. ඔබ මෙහි මුදනු ලබන්නේ මොනවද? ඒවා ස්වර්ග රාජ්‍යයේ මුදනු ලබනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් වහන්සේ ඔබව යැව්වා වගේ ඒ අරමුණට ගිහිල්ලා ගම්පලාත්වල මේ විවිධ ප්‍රදේශවල සේවයේ නිරත වෙනකොට ඔබ ඒ ප්‍රදේශවල සේවයේ සඳහා යමක් ඉල්ලුවොත්, යම් අන්ධකාර බාධකයක් කැඩුවොත්, වින්දොත් ඒක ස්වර්ගයේදී නිදහස් කරලා දෙනවා. ඔබ ඒ තැන්වලට ගිහිල්ලා උදව් ඉල්ලුවොත් අපිට ඔබ වහන්සේගේ රාජ්‍යයෙන් උදව් එවන්න, මට මගේ රාජධානිය තුලින් මේ ගමේ මෙන්න මේ ප්‍රශ්නට උදව් එවන්න කියලා ඉල්ලුවොත් ඔබ කරන්න යන දේ දෙවියන් වහන්සේ ඔබ පිටත් කළ සේවය නම් එහෙමනම් ස්වර්ග රාජ්‍ය ඔබ සමග ඒ සෑම ස්ථානයකම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ස්වාමිනේ ඔබට ස්තුති වේවා. මේ පොළවේ අනුවන අධර්මිෂ්ඨ තාවකාලික රාජ්‍යයන් වලින් අපව මුදවා ඔබ වහන්සේගේ සදාකාලික ධර්මිෂ්ඨ රාජධානීට අපව වෙන් කරගත් බැවින් අපි ඔබට ස්තුති කරනවා. ටික කාලෙකින් බිඳ වැටි විනාශ වෙන්නට නියමිත මේ පොළවේ රාජ්‍යයන් වලින් අපව මුදවා සදා කාලයට පවතින ඔබගේ ස්වර්ග රාජ්‍යයේ පුරවැසියන් බවට දැනටමත් ඔබ වහන්සේ අපව කැඳවා තිබෙන බැවින් ස්තුති වේවා. දැන් ඔබ නැවත අපව ලෝකයට පිටත් කර යවන සේක ස්වර්ගයේ තානාපතිවරුන් ලෙස ස්වර්ගය නියෝජනය කරන දෙවියන් වහන්සේගේ සේවක පූජක වංශයක් ලෙස ඔබ වහන්සේ මේ සෙනඟ ලෝකයා අතරට යවන සේක ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළාක් මෙන් නුඹලාවද ලෝකයෙන් ප්‍රතික්ෂේප වන නමුත් කනස්සලු නොවෙල්ලා. ලෝකයා ඔවුන්ගේම අයට ඇලුම් වෙයි. නමුත් නුඹලා ලෝකයෙන් නොවන බැවින් ඔවුන් නුඹලාව තේරුම් ගන්නේ නැත. ජේසුස් වහන්සේවද මෙලෙස පොළවෙන් ප්‍රතික්ෂේප වූ බැවින් නුඹලාටද මෙය සිදුවෙනවා ඇත. නමුත් කනස්සලු නොවී උන්වහන්සේ පෙන්වන මාර්ගයේම යන්න. මක්නිසාද? නුඹලා දැන් ස්වර්ග රාජ්‍යය සමග දෙවියන් වහන්සේගේ ආත්මයේ අත්තිකාරම කරන කොටගෙන බැඳී සිටී. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්ස. අපිට මේ ලබා දීලා තිබෙන ස්ථානය
obage rajadani puravesi kama labanna tarang api sudussanda swamin wahanse me lankaya minissu vena rataka puravesi kama laba ganna kochchera dagalanawada namuth oba obage adhika karunawen me loke tibena sieluma rajadani walata wada adi bala sampanna rajadaniyeka puravesi kama denatama oba apata laba di yati bevin stuti veva swamin wahanse me sam kenekgema jeevitha dan obata bar karanawa oba hanse unta atha gæsuwa manawa obage selasme paridi ounno dan idiriyata ragena giya manawa swamin wahanse jesus wahansege atiyutum u naamen.